විේශවසනය පත්හගත් කලින් රට කෙන ස්වාදය නෝපානී රත්වී නමයයි තිහ ප්‍රධාන පුවත්විකාශය සමඟයි ඔබ අදත් එකතුවෙන්නේ ප්‍රථමෙන් දවසු සුම් කළ පවත්සිරස්තල ලංකා ආණ්ඩුුවේ මාඩව හිමිකම් හොයන අය එටඊය අමු අමුුවේ වෙනසූ බාධව හිමිකම් ගැන පොයන් නැත්ත ඇයි ලස්බී ස්සාමිකින් ප්‍රශ්නයක් පාස්කු කොමිෂන් වාර්තාව කැබිනෙට්ටුවට. කොරෝනා පොකුරට අදත් ආරසිය අනුවක්ෙක් වේ. හෙද බර්ජනය අත්හිටුවේ දුම්ප්‍රිය වර්ජනයක් නාවති. ඉන්දීය ගොවියන් ලක්ෂ ගණනින් මහමඟට. ගන්ති මේ දස්වල ලෝක විතරක් නෙමෙයි අපි රටෙත් වැඩිපුරම කතා ාටලක් වෙන මාතෘකාව තමයි ජිනීවා මානවහිේකම් කවන්සලය. අන්නන්නේ කවන්සලේ හත්ලිස් හයවෙනි සැසිවාරය සුසලන්තිේ ජිනිීවනුවරදී අද උදෑසන ආරම්භ වෙලා තියෙනවා ඕ චරෙත්! දෙදහස් පාහලප ඉඳලා දෙදහස් දාහනභය වෙනකම් අපේ රටේ මානවෙහිම්කම් කන අමතක වෙලා හිටපු. ඇතැම් බටහිර රටවලට අයත් ශ්‍රීලංකාවේ මානවහිම්කම් කන බතක් වෙලා. රටවල් පහක් එකතු වෙලා අපිට විරුද්ධව මනවහිමකම් චෝදනා ආයත් ඉදිරිපත් කරන්න සූදානම් වෙලායිඩවලෝ. හැබැයි මිත්‍රල් රටවල සහයෝකයේ අරකෙන ඒ හැම අභියෝගයක්ම ජයක්ඩ වොත්මන් ආන්ටුවව සූතනම් කෙළයි අරචය. එක්සත් ජාතින්ගේ මනවහිමිකම් කවන්සිලේ බෙබර සැසිවාරරි පැවැත්වෙන්නේ විඩියෝ ක්ෂණය හරහයි. ආකාරීෙන් වඩියෝතාක්ෂණය හරහා මානව හිමිකම් කවන්සිලේ රැස් වන්නේ ඉතිහාස පළමු පරටයි. අධාරම්භ වූ සෙසිවාරේ ලබන මස විසිත්තුන් වෙනිදින දක්වා පැවැතීමට නීමිතයි. මාධව හිමිකම් සම්බද්ධෙන් දෙදහස් පහළ වසරරිදී යෝජනාව ගෙන ආ රටබල් අතරීින් බිතාන්යය කැඩාව මොන්ටිනීකෝ. තුරු මසිදෝනියාව හා මලාවියන්නු රටවල් එක්ව බෙවරද ශ්‍රී ලංකාවට විරද්ධව විශේෂ යෝජනාවක් ගනීමට සැලසුම් කරති බෙනවා. එමෙන්ම ශ්‍රිලංකාවේ සහින්දධාව වගවීම හා වර්තමාන මානව හිමකම් තත්වය පෙළිබඳ වාර්තාවක් මාන හිමකම් මහුමසාරිස් ිචිල් බැචලේ අනිදධාධනේදී කවන්සලට ඉදිරිපත් කරනු ඇති. එම වර්තාව සබන්ධයෙන් ලිකිත විරෝධය විදේශ කටයුතුමාත්්‍යංශය මානව හිමිකම් මහකුම්සාරිස්වරිය වෙත ඉදිරිපත් කරතිබෙනවා. ප්‍රතිචාර දක්වමින් අවත්්‍ය දිනේශකුණුබර්දන මහතා අනිත්තාදිනයේ දී විඩියෝතාක්ෂණය ඔස්සේ මනව හිමිකම් කවන්සිලේ ඇමතීමටනියමිටයි. බනව හිමකම් පිළිබඳ යලිත්වරක් ශ්‍රීලංකාව ඔවන්ට තක් ව ඇත්තේ පසු කියය වසරේ පෙබරවාරිමාසේදී ශ්‍රීලංකාව සම අනුග්‍රහකත් පේ දැක්වූ තිහ එක තිස් හතර එකහා හතලිහ එක යන යෝජනාවලින් බෙරට රජය ඉවත්වීමටකත් පියවරත් සමයි. වෙන්ුවට දශයව සැසුම් කර්‍රියත්ම කරන ලද ප්‍රතිසඳහන හා වගවීමේ ක්‍රියාවලයක් ැබීමට ශ්‍රී ලංකා රජයපියවර කත්තා. වසර තිහකට ආසන්ද කායක් ශ්‍රීලංකාව මොහුණ දුන් කොරරු ත්‍රස්ථපාදීයට තිත්ත තබා වසර දොළහකට ආසන්න කාලයක් ගතව තිබුණද ශ්‍රීලංකාවේ අභ්‍යන්තර කටයුතු වනට ජාත්‍යන්තරයේ ඇගිලි කැසීමම් බේවවනතික් නිමාවට පත්වී නැහැ දෙද හස් පහළ වසරේදී ඇමරිකාව මානවහිමකම් කවන්සිලේ සමඟ එක්වගෙන ආ තිය එක ජෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වේ දැක්වීමත් සමඟම මෙරට එල්ලවී තිබූ සියලු මානවහිමිකම්චෝදනා බටහිරු රටවලට එතරම් ගැටලුවක් වූ යේ ඒවකට ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලේ දැනුවත්කිරීමකින් තොරව මානවහිමිකම් කෞන්සලේ ජෝජනාවට විදේශ් කටයුතු අමාත්‍යවරයා සම අනු ග්‍රහකත්වේ ලබාදීමට කටයුතු කිරීම විශේෂපය. දෙ දහස් දහයි වසරේ සිට මේදක්වා මර්සුකිේ දරුස්මාන් නවනීදැ පිල්ලේ ෂේඩ ්‍රාඩ් ෂේඩ් අල් ඔහුසේෙන් හා විචෙල් බැචලේ ඇතුළු මානවහිමකම් ොක්කෝ. ලොයකුත් චෝදනා නගමින් වෙරට පාලනේ බටහිර ඕනෑ එපාකම්වල අනුව සිදුකිරීමට දැඩි වෙහෙසක් ගන්නා අයුරු ඩිරතුරුව අපට දක්නට ලැබෙන දෙයක්. වසර තිහකට ආසන්න කාලයක් පුරා, මෙරට පැවැත යුද්ධේ දී දෙමළ ජනතාවක මානව අයිතිවාසිකම් සත්‍යය ලෙසම කඩවූයේ නම්, සිංහල ජනතාව දෙමළ ජනතාව එක්ක සමකයෙන් සහයෝකින් ජීවත්වීම සිහිනියක් පමණයි. ්‍රීලංකා යුදහමුදාදාවට යුද්ධේ අවසන් අධීරේදී මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලබන්නේ නම් එහි ප්‍රධහන චෝධතාවන්නේ එවකට යුද හමුදාපති ලුතුනෙන් ජනරල් සරත්ෆොන්සේකායි. එය එසේ නම් දෙදහස් දහය වසරේදී. ඔහු ඉදිරිපත් වූ ජනාධීපතිබරනයෙන් උතුරු නැගින්හිර ජනතාවගේ බහුත්තර කැමැත්ත හුට හිමි වූයේ කෙසේ දෙයන්න ප්‍රශ්නර්ථයක්. නව හිිම් සැසිවාරේ පවැත්වෙන කාලයට පමණක් බෙරට මානව හිමිකම් ගැටලුව ලොබ පුරා කතාබහට ලක්වීමද මානව හිමිකම් අගේන සැමක අවදහනය ජොමවිය යුතු කරුණක් වනවා රාජ්ච නොබන සංවිධහන වලින් හිමි වන ඩොලර් ගණනට රට ජාතිය පමණක් නොබ තම ආත්ේද පවාදන කණ්ඩායමක් මෙහි මුලිකත්වයගෙන කටයුතු කරන ආකාරය ඒ ගැන අවදහනයේ ජොමු කරන ඕ නෑම කෙනෙකුට දක්නට පුළුවන් තියෙන්නේ ප්‍රමුඛ බල ලෝබී දේශපාලන පක්ෂ කිහිපයක් තම පෞද්ගලික ඥ්‍යායපත්‍ර පෙරටුව එහි ඉදිරිෙන්ම සිටිනවා. දෙමළ ජනතාවගේ මානවහිමිකම් කඩවීමට වග කිවයුත්තේ ශ්‍රීලංකා ත්‍රිවිද හමුදාවද එසේත් නැත්නම් කොටි ත්‍රස්තවාදේද යන්න කොටි සංවිධහනේ කාන්තාංශයේ හිටපු නායිකාත් තමිලිනිී ජයකුමාරන් වචිත තියුණු අසිපතක සෙවනයායට කෘතියෙන් මනාව පසක් වනවා. බ්‍යතර බ්‍රතාානයයේ කොන්සවේට්ු පක්ෂයේ නේස්මී සාමිවරයා, එක්සත් ජාතින්ගේ මානවහිමිකම් මහකුම් සලස්වරියගේ වර්තාව හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරති වෙනවා. නෙස් විසාමීවරයා සඳහන් කර ඇත්තේ බැචලයක වර්තාවෙන් කොටි ත්‍රස්තවාදීන්ට වීරත්යක් ආරෝඩ කිරීමට උත්සාහ කර ඇති බයි. මධ්‍යස්ත මතධරී දෙමළ දේශපාලන නායකැන් ගාතනය කිරීමින් ඇරඹූ කොටි ත්‍රස්තවාදේ ගහතන සංස්කෘතිය තුළදී ජනාධපති රණසිංහ ප්‍රේමදාස, ඉන්දියග්‍රමාත්්‍යය රජීව් ගාන්ධී ආද රාජ්ච් නායකැන්ද ගහතනයට ලක්කු ආකාරය නෙස් බි සමිවර අපින් පතෙනවා. මත්්‍යවරුන් පාදලිමේතුමන්ත්‍රී රුන් සිවිල් සමාජ ක්‍රියාකාරයකයන් පමණක් නොව සිවිල් ජනතාව විශාල් වශයෙන් ගාතනය කළ සංවිධහනයක් වශයෙන් LTEය නමගේ ත්‍රස්ථවාදී කණඩායමක් බයි නේස් බිස්සාමිවරය අස් සඳහන් කරන්නේ. කුඩා දරුවන් යුද්දට බදවා කැනීම පුහුණු කිරීම සහ යුද්ධයට පිටත් කර හැරීම සඳහා බ්‍යතානය පුර වැැසයකු ලෙස කටයුතු කරන ඇඩිලේ ාලසිංහම් ඇතුළු කොටි නායකන් කටයුතු කර ඇති ආකාරේද ඔහුසිහි පත් කලා. ිලේ බලසිංහම්ගේ යුද අපරාධ සම්බාදධයෙන් කිසිවක් සඳහන් කිරීමට බැචලයකවාර්තාව අසමත් පී ඇති බවයි දෙස් බිසාමිපරයආ කියයාසිටින්නේ මහා බ්‍රිතාන් යයේ රජයක් වශීන් බේ පිළි බඳව ස්වාබැලිීමට එක්සත් ජාතින්ගෙන් ඉල්ලිමක්කර නැති අතර අඩු තර මේ තමන්ගේ වාධහින් පරික්ෂණයක් හෝ සිදුකර නැති බවට දේස් විස්සාමිවරේ අච්චෝධනා කරනවා වර්තමාන චනාධිපති ගෝටහාාවේ රජපක්ෂමැඇතිතුමා ශක්තිමත් නායකෙකු ෙස ෙසි සැලස්මක් ඇතුව සියලු ශ්‍රීලාංකකයන්ගේ හැකිියාවන් සහ දක්ෂතා වර්ධනය කිරීමට යොම වී සිටින බයි ඔහු පැබසුවේ. මරිකා ඇතුු ලොබ බහෝරටබල ජනාධිපති අගමැති හෝ. අනිකුත් පරිපාලනී ඉහල්ල තනතුරු සඳහහා විශ්්‍රමික හමුදන්නිල හරින් කටයුතු කරතිබෙනවා. එවැනි පසුබිමක්තුල මෙරට ජනධිපති, ගොටහාවේ රාජ්‍යපක්ෂ මැතිතු හා ආරක්ෂක ලේකම් ජනරල්කමල් ගුණරත්න මහතා ඇතුළු අමාත්‍යංක්ශ ලේකම්වරුන්ගේ කාරි භහරය පිළි බඳ ජගත් මාන හිමිකම් බහකුමසාරිස්වරේගේ. අධහනය ජොම වීම හා සේට කරුණා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කොමිෂන් සබහ පිළි බදවද ඇය ජොමුකරතිබෙන අවධහනය කොටි ත්‍රස්තබාදීන් අමු අමුවේ කපා කොට මරා දැමූ අහිංසක ජනතාවටවත් යොමු වූයේ නම් ශ්‍රී ලංකාවේ සාමේ හා සංහිදිාවට ඒ රුකුලක්වීමට බොහෝ ඉඩකඩ තිබුණ. කිසි දුත්තහපුුරු කල සාක්ෂි විභායකින් තොරව කොටි හිතපාදීින් හා බෙරටර් රාච්ච විරෝධී කිහිප්ප දෙෙනකුගේ අදහස් මත සම්පාධිත මෙම වාර්තාව අමුවේ මෙරට අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමක් බවයි මානව හිමිකම් හිතවාදීන්ගේ මතය වී ඇත්තේ. අනාගතයේ මානව අයිතිවාසිකම් කඩකිරීම් නැවතත් ඇතිවීමේ හා අනාගත ගැටුම් ඇතිවීමේ හැකියාවන් පිළිබදවද ඇගේ වාර්තාවෙන් එල්ලි දැක්වෙනවා. බෙවැනි බියවැද්දම් හා තර්ජන තුළින් රටක සංහිදාව හෝ බාඩව හිමිකම් ජයහපත්තත්වේයට පත්කිරීමට? කිසි වෙකුට හැකියාවක් නොමැති බව භානභ හිමිකම් කොමසාරිස්වරිය තේරුම් ගතයුතු බවයි රාජ්‍යතාන්ත්‍රික මතය වී තිබෙන්නේ පස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධපති පරීක්ෂණ කොමිස සමවාර්තාාව නිර්දේශ අනුව චෝතිතීන්ට නඩු පැවරීමත් විභාග කිරීමත් නියමිත පටිපාටියයට අනුවම සිදු කරනවා කියලා ජනාධිපති මධ්‍ය අංශය අද නිවැදනය කළා. අදාල වාර්තාවාතනය කිීමට பත්க்கරපු, சைபோற்க பார்த்துமேந்து கටුව பொலும் காார்ரியපார்යක් පவளிராතිනව කියත් දිවතනயே සමහ விடවා. නදපති පක්ෂන කොමෂන් සබහ නිර්දේශක ඇති පරිදි පස්සක විරිද ප්‍රහරයවැනි මහ පරිමාණ චාතික වවසයක් නැවත ඇතිවීම වලක්වාගැනීම සඳහ ආයතන ගණනාවක සක්ක්‍රිය දායකත්වේ අවශ්‍ය වවා. එහිදී පාර්දිිමේන්තුව අධිරන නීතිපතිදිප පර්ත්තමේතුව ආරක්ෂ හමුදදා රාජ ුද්්‍යයක්ං ශාදය සම්බන්ධිරනය කරමින් නිර්දේශක්‍රාත්ම කළේතු බයි ජනධපති ද්‍යංශේ සඳහන් කරන්නේ ජනදීපති ග ේ ජ පක්ෂ ඇතිතු මත්කල පාදදි ේන්තු කම ට පවර ඇති වගකීම වන්නේ ජනදදිපති පරක්ෂන කොමෂන් සභේ වාර්තාව. ැඹලින් අධ්‍යනේ කොට නැවතම වැනි විපතක් ඇතිවීම වලක්වා ගැනීමට ගතයතු ක්‍රාමාර්ගක වාර්තාකිරීමයි. එසේම මෙරට දිගුකාලීන සාමයේ ආරක්ෂාව සහස්ථාවර භාව සහතකිරීමට ක්‍රියාත්මත් කළ යුතු වැඩ පිළිවෙල යෝජනා කිරීමට අදාළ කමිටියුට පැරෙනවා චෝද්ධතන්ට නඩු පැවරීම සහ. අදාළ නඩු විභහක්කිරීම සම්බන්ධයෙන් කිසිදු මැදිහත්තීමක් පාර්දිිෙන්තු කමිටුවෙන් සිදු නොබන බව ජනාධිපතිමාත්්‍යංශය අවධරණය කරනවා. මින් සභහ වාර්තාාවට අලුතෙන් නිර්දශ එක්කිරීමටද කමිටියුවටන් හැකි. සිේවෙතාත් පාදදිමෙන්න්තු කමිටුවේ කාර්යමහරය පිළිබඳ වැරදි මතයක් සමාජ කතකිරීමට ඇතැ කණඩායම් උත්සාහදධර්මින් සිටන බව ජනාධිපති මාාධ්‍යංශය පින් පාතිෙනවා සයිපුදත් කල කමිටුවේ සමාජකයන් තෝරැනීම සිද වූයේ ඔවන්ගේ දේශවාලන පරිනතමහාවය පළපුරද්ද හා විදශේත්‍රවල ඉහල දැනුම සැලකිල්ලට ගනිමිෙනු. අතර පස්ක ර ප්‍රහරේ පිළිබද පත්කළ නදදිපති කොමිෂන් සභව ර්තාව අදරස කැිනට න්ඩල ට මු කරති බෙනවා ර ද ාදදිමෙන් ව භහග කරීමට නීමමයි. වාතාවේ දිරිපත් කරද කැබිනට්මන්ලෙට හටෝ මේ සති අතුරටම පලිමන්තුල දිපත් කරන්න තින්දුර වා විසාලවාර්තාව ගෙද ිහිලටම කිවන්වන්නේ මේ එකකම වාර්තාවවා අඩු හගන්න ෙකුත්න ජනපත්මට හගන්වශාව සාකට්තා කරන්නේ මේකේ තියෙන්න වූ නයිති කරුණු ගැනවත් එම නැත්තම් මේ තියෙන්න වූ ධ්‍යත්ම කරුණු ගැනවත් නෙමෙන මේක ඇතිබෙන්න්න වූ යම්යම් නිගමන මොනවාද කියල බල්ලා ඒ නිගමන ගැනයි කතා කරන්නේ ඒම විභාග සමත්වීම කවශථාවයන්න බුද්ධිය දමයි තියෙන් යගන්තහි අද දිනේ කොරුණ අපොකරට ආසාධිතන් හාරසිය අනූ දෙනෙකු එක් වෙති ආසතතින් පස් දෙෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඒකම මෙෙනට සමස්ත කරුණා බරණ සංඛාව හාරසිය පණහ දක්වා ඉහළ ගොස්ට වෙනවා. එවකෙම චරිත් භාතර පාධනාකාරයේ සහ කෑකල්ල රිමන් බාධනාකාරයේ වැඳවුවන් පිරිසකටද කොරුණා ආස්ථධත බවට අද හඳුනා කත්තා. නටින් පාර්තාාවන සමස්ත්‍ර කොෝුණ සාධිතයන් සංඛ්‍යාව අසූ දහස් හාර්සිය අසුනමයක්. රුහල් ගතව සහ අත්‍රමදී ප්‍රතිකාර මධ්‍යස්ථානවල අසාධිතයන් හර දහස්තමසිතිස් හත්‍ර දෙනිකු ප්‍රතිකාරලබනපා. පූර්ුණන සුවෙලබාඇති සංඛ්‍යාවල් හත්තේ පදහස් එක සේදහයක්. එලමෙන බටිරිද කොද උසංචාරය සඳහ එක්වීමට නිමතම සිටි වෙග පන්දුු විඩක යිරු කුමාරටද කොරුණ ආසාධිනවීතිබෙනවා. ලංකාක ්‍රක් අති නිෙදියක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒෙතිනනි සිදුකළ PCR පරක්ෂණයකින් මෙ බව තහුරු වූ බයි. කොදෙක්‍රකට් සංචාරෙක් ව ශ්‍ර ලංකා න්ඩෑම තිවෙනින් හෙට පිත්වීමට නීවියි. මත්‍ර බඳනාකාය හතුලෙස්තු දෙෙකුට PCCR පරක්ෂණ සිදුකර අතර,ඉන් විසි හදෙනකුට කොරුණා ආසාධනව ඇති බවහතුනාගත්තා. ඉන් විසි දෙදෙනෙකුම බන්ඳනාකාර වැඇද වුවන් වන අතර, සෙසු පස් දෙනා නිලතාරින් වන පවයි සෞඛශ ප්‍රකශ කළයි. කෑකල්ල රිමන් බඳනාකාර වැද වුවන් පස්තෙනකුට කොරනා ආසාධනවීති වෙනවා. මන්දනාකාරයේ ප්‍රධාන ජේලර්වරය ඇතුළු තවත් දෙෙනෙකු කරුණ ආසාත භවච්‍ය තවරුවීමත් සසම ප්‍රතිකාර මධ්‍යස්ථාන වැතතියෝම කරති පෙනවා ඇ ප ලබ සිටි හතර දෙෙකළ ද රපට ටචන් ලක්ෂ සිදුකර ඇති අතර ඔුන්ද ආසාධතින් භවච්්‍ය හඳුනා කෙනුනා. ගිීගිය පෑවිසි හතරතුළ කෝලිය වශයෙන් වාර්තාාවූ ආසාධිතන් සංඛ්‍යාව තුන් ලක්ෂ දොලොස් දහස් හත්සය එකොළහා. මරණ හයිදහස් දෙසි අනුතුනක්වාර්තා වුණ. ඇමෙරිකාවෙන් ආසාධිතීන් පනහද්දහස් එකසි අනු අටක්වාර්තාාවවෙේති. මරනණ එදහෙසි හත්තලස් පහක් සිදුවඇති බව විදිස් මාධ්‍යවාර්තා කලා. බ්‍රසිීලයෙන් ආසාධිතයන් විසි නදහස් විසිහයක් සහ මරණ පන්සේ පනහතරක් සිදුුවීතිබෙනවා ඉන්දියාවෙන් ආසාධතීන් දහතුන් දහස් මේ අසුවක්වාර්තාාවවෙති සිදුවඇති මරණ සං්‍යාව හැ තේනමයක්. සිියපෙන් ආසාධිතයන් ොළස්දාහ සත්සය හත් ලස් දෙෙකක්කා මරණ හාර්සේ දාහතක් වාර්තා වනා ගෙවුණු පැෑ් විසි හතට තුළ එක්සත් රජධානීෙන්වාර්තා වූ ආසාධිතතින් සංඛ්‍යාව නමදහස් අටසේතිස් සතරක්. මරණ දෙසේ පහළ වක්සිදුවති පෙනවා. ම ්‍රාම ක්‍රීමට සැලසුම් කළ ෘර්තිය සමිති ක්‍රාමාර්කය අත්්‍යවීමට තිරුණෙ කළ බව, රාජසේවා හෙද සංගමේ සභාපති, පූච මුරෘත්තෙටවේ අනන්ද ස්වාමත් වහන්සේ පවසෙනවා. සෞඛ්‍යමමාත්‍යශවලේකම් සංචීව මනසිංහ මහතා සමඟ කළ සාකච්චවිත් පසු මෙම තීරුණයකත් බවයි උන්වහසේ මාතති හමුවේ ප්‍රකාශ් කළේ. සියරූම්හදළදාාරට ම කියනවා උදේ ආරම්භ කල පුත්තමති්‍යාපාරය වර්ධන්‍යාපාරය අපි දෝලා සෑම කෙනම් වහාම ක්‍රියාත්මකයට පරිදි සේවයට වාර්තා කරඩ කියලා මං මතක් කරනවා ඔය අතරතුර ඔබට යරුද්දව කටයුතු කර දරදඩ සෞකෙල ඔක්කෝ වින්නවනං ඔු පිළිබඳව හදයිෙන්ඩෙපා සංගමයට වාර්තා කරන්න, ඒ පිළබන්ගේ ඉදුර සියලු පියෝර ගැනීමට සංගමයේ චැදී පැහැදින්නවා කියනකත් සාමාජකන්න මතක් කරන අතර ඔබේ සටන සාර්ථකයි සටනත්ැල්ලා . ගන්ගේ යහාපපුදු රවස්ස පියවර ගණඩ ගනක අමතක් කරනවා මේ අතර අද මදධ්‍ය රත්‍ර සිට ක්‍රියාපමක කිරීමට සැලසුම් කළතිවූ තුම්ප්‍රිය වෘත්තය ක්‍රියමාර්ගය අතට වූ බද දුම්්‍රවර්තය සමති ප්‍රකාශ කළා. ඉතිහාසේ පළමු වතාවට වීමට්‍රිටොන් ලක්‍ෂ තුනක සහල් සංචිතයක් පවත්වාකන යන්න රජය සූදානම් කරල කේනෝ කියලා අමාතය මහින්දනන්ද අලුත්කමගේ මහත්තයා සඳහන් කළා. මේකේතයක් ක්‍රාත්මක කරන්න ප්‍රදහඳ හේතු වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයන් තුන් හතර දෙනකු ක්‍රාත්මක කරන සහල් මාෆියාව නිසා කියලායි ඇම තිබරයක් චෝතනා කරන්නේ. අප බලාපොරොත්තුව වීමිට්‍රික්ටොන් ක්ෂතුනා රජය සතුවතියක්. මේ සඳහා ලංකා ඉතිහාසේ පළවිනිවතාවට රජ මිලියන විසිි න්දාහක් ප්‍රතිාදනවිකර. තු ක් ිුන්ඳහ ගබඩා කිීම සදහ අවශ්‍ය පහසුගන් සියල්ල යදහමදාවේ දිහත් කරගෙන වනකට අපි කලයි වර. ජනතාවට අවශ්‍ය වෙන්නෙ සාමාන්‍ය මසික පරිබෝජනයයට ම ට්‍රික් ොන් ලක්ෂන පන්ඳාහ. මේ අවුරත්දේ යාල සහම්මහා අපි වී ම ට්‍රික් න් ලියන පහක් එහමනතතා ක්ෂ පහ, අප බලාපොරොත්තුවයටවා නි්පාදනය කරන්න. ඒ අනුව මේ අවුරුද්දේ හල් කිිලෝමට්‍රික් ොන් ක්ෂ පහක අතිරිත්්‍යයක් රටය නි්වාදන කල ති නවා. පොහර සහධර කක්පා කරම පිබඳව වි පක්ෂනකන චෝදන සම්න්දේන්ද අමාත්‍යවරයා මහිදී අදහස් පල කලා නක සම්පුර් අතත්්‍යයක් මේනට ව ගොව ෝයින්න දහ ලක්ෂහතල සෙක්්දාස් මියය විසි තුනයි. මේක අපි ව ිලදීගන්න හෙක්්ටාරකට වැඩ ගොවිීන්ගෙන් පමණ. හෙක්්ටිය එකකට වැඩි ගොීන් ඉන්නන්නේ දෙලක්ෂ හැට හයදස් සිේ අනුව එකයි එකකන සියට විසි හතයි සියට හැත්ත තු ට හර. අනාධාරේ ඒ ආකාරරිම ලැබෙනවා රක්ෂණයේ කාරරිෙන්ම ලැබෙනවා රජය අනුග්‍රහය දක්වන සියලු දේ ඒ ආකරිම ලැබෙන. සීයට විසිහත්තකකින් පමණයි අපි මේ පහර සහනාධරයට වී කල හ ලබාදෙන්නේ කියලා කියන් ගොවියාත් පරි බෝග යාත් පීටාවට පත් කරමින් සහල් ම ියාව ක්‍යාත්නක වන ආකාරය සම්බන්ධයන්ද අමාත්‍යවරයාම මෙහිදී හෙි කලා. මේ රජය සහල් සංචිතයක් ලබාගන්නවා කියනකොට මේ ට සබන් ර මොක ගොල්ල කරන්න හැමදා යින්ස ග යා රට න ගල හ හ ගම ො දැ ි පනස ර ලද ගන්න සේ හන හ රපියල් හැට පහක හැතාවක න්න ල කරවා. . මීට පෙර සිදු නොවූ ආකාරයේ සංකර්තනයක් රටතුළ මේ වඩවිට ක්‍රියාත්මකවෙමින් පවතිනවා. එවනත් බුදල් බෑ කරලා අනවශ්‍ය විදියට ප්‍රචාරයගන්න රවචය කිෙසිම අවස්ථාවක කටයුතු කරන නැහ කෙලායි ජනමාත්‍ය අමාත්‍යවරයා අද අවධාරණය කළේ ජනවාධ්‍ය අත්‍යංශි මකින් පිහිට ූජාතික සංවර්ධන ධ්‍යමධ්‍යස් තනයේ පළමු ක්‍රාකාරි කමිටුරැසීම, අමාත්‍යයක් ෙී රමුක් කල්ල බහතාගේ ප්‍රධනත්ය පැත්වුණ. පසුගේ රචේ සමයි එක් නිව සක්කිදි කළත් පෝස්ටර් ගසමින් අනවශ්‍ය ප්‍රචාරයක් ලබාකිෙන පෞත්්කලික දේශපාලන ඕමනාවන්න එ එකතු කරගත් බව අමාත්‍යවර අපින් පාතුන්නා. අන්කවරදාටත් වඩා ග්‍රාමියය මෙන්ම ජාතික ටම මේ සංවර්ධන ්‍යාපෘතිරැසක් පසුගේ මස්සක් කිහිපේ තුළලාරම්භ කරති බෙනවා. එම සවරදධන කාර්රයන් පිළි ඳව ජනතාව දැනුවත් පියයුතු බැවින් ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රචාරණයේ සිදුකළ බයි අමාත්‍යවර අපින් පාතුන්නේ ජනමවාදධමත්ත්‍යයක්ංෂේ ලකම් ජකත්පේ විචවීර මහතා ඇතුළු පිරිසක් මෙ මවස්ථාවටක්ව සිටිය. ඒ රුද්ද තුළත අපි කරපු විශාල වැඩ ප්‍රමාණයක්තිය නංකත ඒ වැඩ ප්‍රමාණයට සාධර්නයක් වෙලා මාධ්‍ය පැත්වෙන් ලපුහම. ඒ වැඩ ප්‍රමාණයට සාපක්ෂතව ගත්හමය හිදීවාල ඇති වෙලා බෙන සත්වයන් සම්බන්ධව. පි කරන්න ළුවන් ප්‍රමදේ දි න ේ තු අඩු ානි ැපතම්බර නකට සම්පූර්ණෙන්ම අපි සූදානම් විය යුතුයි. ොකද අසත්්‍යය ප්‍රචාර ැඩඩිලෙස් ්‍රචාරය මින් සහ ඒත ්‍ර ේ ගේ ති න සූදානම ද මජ ති න්ත්‍රමටම අප ොනවා කරන්න හිතන. ඒ රුණ ර න. ජනතිපති ගෝටාපය රාජපක්ෂ පතිතුමාගේ සවභාගේ දැක්ම වැඩ පිළිවෙලින් පොරුන්දු වූපරති ජනතා අබිලාශන් ඉටු ක්‍රීමට රජය කැපව සිට බව ශ්‍රලක් පොදු්ජන පිමණ මහලෙකම් පාර්ලමිතු මන්ත්‍රී නිතිඥ සාකරකාරයවස මහතා පවසටවාා. අද පැවති මාතය හමෝකද ඒ මහතා මේ පව සඳහන් කළේ. මේ සෞභාගය දැක්ම වැඩපිළිවෙල තුලින් අපේ මේ රටේ අනාගතය ගොඩනගන හැටි සම්බන්ධයෙන් ජනතාවට පොදුවක් ප්‍රඥාවක් දුන්න. අපි රජයක් හැටියට දැම් මේ කටයුතු කරගෙන යන්නේ ඒ පොරොන්දුව ඒ ප්‍රතිග්ඥාව ෂ්ඨ කිරීමේ ක්‍රියාවලිය. මේ රජයක් හැටියට අපි ඉදිරියට යනකොට අපිට හැමතිස්සෙම ගන්නවෙන තීන්දු තීරණ ජනප්‍රිය තීරණ නොවන්න පුළුවන්. නමුත් ඒ තීරණ අපි රටවෙනුවෙන් රට ජනතාව වෙනුවෙන් මේ රටේ දූපුතුන්ගේ අනාගතය වෙනුවෙන් ගන්න ඒ තීරණ නිර්ාය වාරගෙන අපි රජයක් හැටියට ඉදිරියට යනවා. ඒ නිසා මේ අවස්ථාවදී. මේ රට සංවර්ධනය කිරීම සඳහා මේ රට ඉදිරි වැඩපිළිවෙලක් සඳහා. ඔබ විසින් පත්කළ ඔබේ රජය. ඔබ බලාපොරොත්තුූ කර්තාව ඉටුකරමින් සිටිනවා. රුපයල් බිලියන තුන්සියකට අදික. මුදලක් වියතම් කරමින් කතරකම පූජාභූමයක්ත් දකරයත් ආශ්‍රිතව සංකර්තන වැඩසටහන් ගණඩාවක්ම මේවනි කට ක්‍රියාත්මක වෙනවා මේ කටවතුසයා බලලා දිරේක්ෂණය කරන්න චමල් රාජපක්ෂ ඇමතිවරයා අද සංචාරයක නිරත වනා කතරකම පුදබීමට පැමිණින්න දහ සංඛාත ජනතාවට සුව පාසු ගතකිරීම සඳහා අවශ්‍ය වටපිටාවක්ෂකසීම මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියයේ ප්‍රධාන ඉක්කයක්. හරිසරික සෞන්ධර්ය ආරක්ෂා කරකණමින් නගරය දියුණ කිරීම මෙන්ම ජනතාවගේ කවිෂ්කන්මාන්තයට අවශ්‍ය යටිතල පහසකං සංවර්ධනය කිරීමද නව සංවර්ධන සැලස්ම යටතේ සිදු කරනවා. කතරකම නගරේ ආරම්පේ ඇති දෙටුකම වැව සහ ඒ අවට ප්‍රදේශ ප්‍රතිසස් කරණය කරන්නේ ඇවිතින මන්තීරුද සමකයි. ඔ බැම්ම ආසන්න ප්‍රදේශයේද ක්‍රීීමම්ටයතු සිදු කරන ආකාරර්ය අමාතය චමල් රාජපක්ෂ මහතා ඇතුළතු පිරිස නිීක්ෂණය කලා. මේ අනමතර ඉදිග වට හනෝ කරව කියන්න පය ක් මෙ අවස්ථාවත කතරගම කිරිවහිර ්‍යහරාධපති පපුච්චය කොබවක දම්මින්ද සහ කතරගම අිනවරාතිපති පපුච්ච කපුගම ශ්‍රී සරර්නතිස් නායක ස්වාමීන් වහස ඇතුළ මහසංග්‍රත්නය සහ රජමාතය ශයෙන්න රජපක්ෂ මතාත එක් වුණා. වැයව පසුගේ වකවාන තුළ ගොඩවෙලා තාමත්ම ප්‍රෝජන අඩුතත්තර පත් වන මේ අත්තාාවදී ඉදීමක්ර මේ පොළඹ දියතු වෙන හා සමානව සකස් කරල දෙන්න කළ යල්වාද තාමත්ම සේක්‍රය මේ කටු සිතන ඇත මේ නිසා කත්තරයන් පිදේශයටසාර සුන්දරත්යක් වගේම පැතුමතුන්ට මානසිකශයෙන් සුවපත්ත ජීවත්වීමට තිවිෂිකර්මාන්තය සක යන්ට ශල් ප්‍රෝජත. වාදිින් රූායනයේ ප්‍රශති තුලින් අතට අපේ සමුගෙන යනවා ඔබට සුපරක්වයක් අයක1න්